තුරුම ඩෙකොරේෂන්ස් තියෙන කැන්ටින් එකේ ඒක ඇතිම ටක් ගාලා ආවේ මොකද තව චුට්ටලාවයි තියෙන සෝෂල් පාටි එක පටන් ගන්න මේ ටික තාම 46 බැච් එක දැක්කේ නැහැ සෝෂල් එක ඉවර වෙලා යාලට තියෙන රාත්‍රි ආහාර සංග්‍රහයට තමයි මේ කැන්ටින් එක මෙච්චර ලස්සනට සැසලා තියෙන්නේ ඉස්සරහම තියෙනවා බූවල්ලේ ගොඩක් ලස්සන බෑක්ඩ්‍රොප් එකක් හදලා තියෙනවා උදේ දෙවිවරු වගේ පොසයිඩන් කේ දෙවිවරුස් වගේ නිකන් හිතනවා පුරාම ඩෙකරේෂන්ස් තියෙනවා ඔකෙස්ට්‍රාක නම් මිස් වුණා පළවෙනි නර්තනංගේ ට්‍රැඩිෂනල් ඩාන්ස් එක පටන් ගන්න තමයි යන්නේ සෝෂල් එක නිකම් බලනවදකුත් නැහැනේ ඉතින් මම ආවා බිහයින්ඩ් ද සීන්ස් මොනවද වෙන්නේ කියලා බලන්න මේ තීම් ඇක්ට් එකේ ඉන්ට්‍රෝ පාට් එක ගැම්බිටාස් එක
ඉතින් අපි අපේ බැච් එක නියෝජනය කරන බැච් සෝන් එක. ඉතින් ඒ සිදු කළ අසීමිත කැපකිරීමට ඒ හෙළපු දහනේ මහන්සියට ස්තුති කරන මම මේක අවස්ථාව කරගන්නවා. අපේ සමුද්‍රවර්ධන සෝෂල් මීඩියා ස්ටේජ් එකේ මැදටෙන පිටු එක්ස්පර්ටුම ඉන්නේ අපේ ටීම් වන්දලා විතර කරන්න අපිට දවස් දෙකක් ගියා සම්පූර්ණයෙන්. දෙකක් තියෙනවා. ඒ දෙක තමයි අපි පැත්තෙන් ඉන්නේ අපි කෝඩ්ස් පහක් ගන්න. ඒක ඇතුලේ කර කරන දවස් තුනක්. දේවි ජෝන්ස් කියන්නේ. ඒක ඇතුලේ කර කරන දවස් තුනක් ගියා. බලමු හින්දි ඩාන්ස් ටිකක්. වීඩියෝ ගොම් පාටකට විරිඳුව කැට් කළ තියෙනක මේ පාර විශේෂත්වයක්. සෑහෙන හොඳ මියුසික් ටීම් එකක් ඉන්නවා බැච් එකේ. ඉතින් මම එයාලගේ වීඩියෝස් උත් ගන්න ස්ටේජ් එකේ පිටිපස්සට ගියා. ඊළඟ අපි හදපු ඔකෙස්ට්‍රා එක සෝෂල් පාටි එකක් තියෙනවා මේ සතිසුරාද. මේ සතිසුරාදදී තියෙන වැඩේ දැන් සතිත් එක්ක සතිය කාලෙක ඉඳලා ප්‍රැක්ටිස් කරනවා. අපේ ඩ්‍රම් එක දැනට පොඩ්ඩක් අරගෙන ඒකල හදාගත්ත ඩ්‍රම් එකක් ඔරිජිනල් ලැක් නෙමෙයි කීවොඩිස් මෙයා තමයි පාර්ට්ස් පැත්තම අමාවි නැගින්න කල්පයි තමයි කෝඩ්ස් ප්ලේ කරන්නේ මොදයක් කරන්න බලාපොරොත්තු වෙනවා අර මහන්සි කමාන්ඩර් සෙන්න ඕන ඇතුලේ මේ වගේ දැක් කරන්න ඒක කරනකොට තමයි තේරෙන්නේ අනවුන්සින් කරපුව මට වීඩියෝ එකේ දාන්න බැරි වුණා. අතර මේවත් හොඳට තිබ්බා භාෂා කීපෙකින්ම. නාට්‍ය සංගීතයේ මන භාවනීය ස්වයංවරයන්ට සමවැදෙමින් යුගල නර්තනයකින් ඔබ ලැබිනවීමට. දැන් වෙස්ටර්න් ඩාන්ස් එක තව යන්නේ. ඉතින් මම උඩහි පොඩ්ඩක් වීඩියෝ කරන්න ඕන හින්දා උදාහ පැත්තට ගිහින් බලන්න ඕන. පල්ලෙහා කට්ටිය ගොඩක් වැඩ කියලා පේනවා.
ඒ ඩ්‍රාමා අයිටම් එක තීම් ඇක්ට් එකේ පාර්ට් එකක්. මේ ඩබ් කරන හදන කොම්පාර්ට්මන්ට් එක දවස්වල කරගෙන හිටිය ගයිනක් පොයින්ට් එක. ඒ අතරතර මෙහෙම දෙයක් තිබ්බ එක ඇත්තරම මේ රිලැක්ස් වෙන්න ගොඩක් හොඳයි අපේ මයින්ඩ් එකට. ගොඩක් ජව සම්පන්න ලස්සන සෝෂල් එකක්. එක්සයිට්මන්ට් එක වැඩිම වුණේ මේගොල්ලන්ගේ යුනික් අයිටම් එකදී. ඇත්තරම ලස්සනයි. එහෙනම් බලමු මොකක්ද මේ යුනික් අයිටම් එක කියලා. මම බිහයින්ඩ් ද සීන්ස් ගන්න ගිය වෙලාවෙත් මට ආරංචින මෙහෙමකක් තියනවා කියලා මම දැනන් හිටියේ නෑ. මේක ජිම්නාස්ටික් වගේ දෙයක් කියලා. මේ සරසවි සම්මාන කියන අයිටම් එක ඒක අලුත් සම්මාන කීපෙකුත් අඳුන්නලා දින තිබ්බා. ඊළඟට ජවෙන් පිරුණු තමිල් ඩාන්ස් එක. හිප්හොප් ඩාන්ස්ගේ අන්තිමට යාලා 45 කියලා හදපු එක නම් කැප්ලන් ඇවිල්ලා මාරම ලස්සනයි. හැමදාම මගේ අන්තිමට ඉවරුනේ බෝයිස් ඩාන්ස් එකකින්. ඉත හැමෝම මේ වෙදි ලොබි එක එකතු වෙලා ඉන්නවා. අපි යන් කැන්ටිමේ මොකද වෙන්නේ කියලා බලන්න. මං අර දවල් දැක්ක විදියට නම් ගොඩාක් ලස්සන තියෙනවනේ. මෙච්චර ලස්සන ඩෙකරේෂන්ස් අද කොහොමද කියලා අපි හදපු කට්ටියගෙන්ම අහලා බලමු. අපේ ඩෙකරේෂන්ස් මුලින්ම අපි එක එක කොටස් වලට බෙදා ගන්නවා. මුලින්ම ඩෙකරේෂන් ඩිසයින් කරන්න පටන් ගත්තා එක්සෑම් වලට කලින් අපි ටර්ම් එක්සෑම් එකට පස්සේ. ගෝල් සමුද්‍රාවර්තන ආය ආය සිදු වෙනවා කියන එක අපේ ටීම් එකට යන අපි ඉඳන් පෙට්ටිය ඒක ඉතින් අපි කෝඩියකට කැන්ටින් හැමතැනම තියන තමයි පොදුවේ හදන්නේ. ඩෙකරේෂන්ස්
අනිත් ඉවෙන්ට්ස් පටන් ගන්නකම් මේ වෙද්දී ගොඩක් අය කන්න එළියට ගිහිල්ලා තමයි ඉන්නේ. අපි අහලා බලමු අනිත් අයගෙනුත් කොහොමද අයිඩියාස් කියලා. මේක සුපිරි. මේක කයිදම් එකේ නම් සිස්ටම් තමයි කර්ම ඩෙකරේෂන් සුපිරි. ඩෙකරේෂන් නෙක්ස් ලෙවල්. සෑහෙන ක්‍රියේටිවිටි සෑහෙන හොඳයි. අලුත් දේවල් තියෙනවා. මීට කලින් සංකල්ප දෙයක් කරලා නැති සුපිරි ඉවෙන්ට් එකක්. හදලිස් ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් කතා කරන්නේ. ඒගොල්ලෝ ගොඩාක් හොඳට ඩෙකරේෂන් වැඩ එක පයිරට්ස් ඔෆ් කැරිබියන් ටීම් එක අරගෙන ලස්සනට ලෑස්ති කරලා තිබ්බා. ශිෂ්‍ය කණ්ඩායම් වලත් සම්බන්ධ වෙලා මේකට අදාළ කරන් ගීත ගායනා කරලා සහයෝගය දැක්වුවා. ඒකෝ දැන 41 විදිහට අපිට ආයේ ඔෆිෂියලි අපිට සෝෂල් පාටියක් බලන්න වෙන්නේ නැහැ. ඕනේ දේ තමයි කියන්නේ අපි ෆැකල්ටියට එද්දී අපිට මේ ඔක්කොම අත්දැකීම් ටික ගන්න හම්බුණා සහ අපි ඒ අත්දැකීම් මේ විදිහටම ලබා දෙන්න පුළුවන් වුණා. මම හිතනවා ඊළඟට එන බැජ් වලට ඒ අත්දැකීම් මේ විදිහට ගන්න පුළුවන් වෙයි. ඊළඟට තියෙන්නේ ලයිව් ගොම් පාටි ඉවෙන්ට් එක. මට ඉතින් මේකට ඉන්න බැරි වුණා. ඒ වුණාට මම නංගි කෙනෙක්ගෙන් මේ වීඩියෝ එක ඉල්ලගත්තා. මොනවා මගැරුණත් මොකට හිටිය නැතත් හැමෝම සම්බන්ධ වෙන මේ DJ එකත් එක්ක එහෙනම් මේ වීඩියෝ එක අතට සමු ගන්නවා. අයිතම් බෙමු.